බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය සතු සූවිසි මහා ගුණ බලෙන් පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවායි ප්‍රාර්ථනාවෙන් මේ සූදානම සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නටයි. ඒ සඳහා බෞද්ධ ආමාත්‍යාලයේ ගෞරවනීය ආරාධනාවෙන් මෙම සදහම් මණ්ඩපයට වැඩමවා වැඩ සිටින බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධ ආමාත්‍යාලය වෙනුවෙන් පින්වත් හැමදෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි ධර්ම දානමේ පින්කම සඳහා සත්පුරුෂ දායකත්වයේ දරනු ලබන්නේ පිළියන්දල බටකැත්තර පදිංචි කළුබෝවිල පීරිස් මල්ශාලා අධිපති නෙවිල් පීරිස් මහත්මාණන් සහ ශාන්තා පීරිස් මහත්මිය ඇතුළු පවුලේ පින්වත් හැම දෙනාම, කළුබෝවිල අතුල ලර්නර්ස් අධිපති අතුල ඇල්පිටිය මහත්මාණන් නිලු ඇල්පිටිය මහත්මිය ප්‍රධාන පවුලේ සත්පුරුෂ පින්වත් හැම දෙනා විසුණුයි. එසේනම් මේ හෝරාවට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට ධම්මපදයේ ඇසුරු කොට ගනිමින් සිදු කරනු ලබන දහම් සාකච්ඡාව කරුණු පැහැදිලි කොට වදාරන්නට අපගේ ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පින්වත් හැම දෙනා වෙනුවෙන් ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැම දෙනාට මුතුම් තෙරුවන් සරණයි. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතු අනන්ත බුදුගුණ බලයෙන් පින්වන්ත සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා කියලා පළමුවෙන්ම හැම දෙනාටම ආශිර්වාද සිදු කරනු ලබනවා. අද වැඩසටහන මෙහෙයවන විචිත්‍ර ධර්මදේශක පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ලංකාවාසී ලෝකවාසී පරම පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ පිළියන්දල බටකැත්තර පදිංචි කළුබෝවිල පීරිස් මල්ශාලාවේ අධිපති නෙවිල් පීරිස් මැතිතුමන්, එවැගේම ශාන්ත පීරිස් මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා, එවැගේම කළුබෝවිල අතුල ලර්නර්ස් අධිපති අතුල ඇල්පිටිය මැතිතුමන්, නිලු ඇල්පිටිය එම මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා, මෙන්න මේ පින්වන්ත පිරිස තමයි අද ඉතාමත්ම සද්ධාවෙන් ඉතාමත්ම ගෞරවයෙන් මේ ධර්ම සාකච්ඡාවේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ. ඉතින් ඒ පින්වතුන් බොහෝම සතුටට පත්වෙන්න මේ බුද්ධ ශාසනය තුල තිබෙන වටිනාම වස්තුව තමයි ධර්මය. ධර්මයට වඩා වටින වස්තුවක් සම්බුද්ධ ශාසනය තුල නෑ. ඉතින් මේ ධර්මය තව එක්කෙනෙකුට හරි ලබා දෙන්න පුළුවන් නම් ඒක වටිනා කියන පින්කමක්, උතුම්ම පින්කමක්, ධර්ම දානමය පින්කමක්. ඉතින් මේ පින්වන්ත පිරිස මේ බෞද්ධ ආරූප වාහිනිය මුල් කරගෙන සිය ගණනකට, දහස් ගණනකට, ලක්ෂ ගණනකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් උදාර ධර්ම දානමය කුසලයක් අද දවසේ ජීවිතයට එකතු කරගන්නව, මේ රැස් කරගන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් මෙලොව ආයුෂ, ශරීර වර්ණය, නිරෝගී සැප, කායික බලය, ප්‍රඥාව ලබන්නටත් උපකාර වේවා, සංසාර ගමනේදී සුගති සම්පත් ලබා ගන්නට උපකාර වේවා,
ඉතාමික් මං ජීවිතයක ලෝකෝත්තර නිර්වාණය අවබෝධ කරගන්නට උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ඊළඟට අපි සූදානම් වෙන්නේ අදට නියමිත සද්ධර්ම සාගරය සදහම් කතිකාවත ආරම්භ කරන්නටයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා උපස්ථාන ශාලාවට, උපස්ථාන ශාලාව කියන්නේ දානේ වළඳන, ගිලන්පස වළඳන ශාලාවට රැස් වෙලා සාකච්ඡා කරනවා. ඉතින් ඒ සාකච්ඡා කරනකොට එක ස්වාමින් වහන්සේලා අතර මාතෘකාවක් ආවේ තමයි සැපය කියන්නේ කුමක්ද කියලා. ඒක තමයි උන්වහන්සේලාගේ මාතෘකාව. ඉතින් සමහර ස්වාමින් වහන්සේලා දේශනා ප්‍රකාශ කළා මේ ලෝකයේ තියෙන සැප අතර උසස්ම සැපය තමයි රජ සැපත. රජ කෙනෙක් තරම් කවුරුවත්ම සැප විඳින්නේ නැහැ. ඒකන්ද රජ සැප තමයි උතුම්ම සැපත, උසස්ම සැපත කියලා සමහර ස්වාමින් වහන්සේලා ඒක පිළිබඳ කතා කළා. සමහර ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කළා මේ ලෝකේ තියෙන උතුම්ම සැපත තමයි කාම සම්පත්තිය. කාම සම්පත්තිය තුල තියෙන තරම් සැපයක් වෙන ලෝකේ කිසිම දෙයක් තුල නැහැ. ඒකන්ද කාම සම්පත්තියම අග්‍රයි, උතුම් කියලා, ප්‍රධානයි කියලා කතා කළා. බුදුරජාණන් වහන්සේ ඔය අතරතුර මේ උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කරලා බුද්ධාසනය මත, බුදුරජාන් වහන්සේගේ නියමිත ආසනය මත වැඩ සිටියා. ඉන්පසු උන්වහන්සේලා අහනවා, මහණෙනි, මම එන්නට පෙර කතා කර කර හිටියේ කුමක් පිළිබඳවද? ස්වාමීනි, අපි සැපය පිළිබඳ කතා කළා. සමහර ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කළා ලෝකේ තියෙන උතුම්ම සැපය රජ සැපත කියලා. සමහර ස්වාමින් වහන්සේලා කිව්වා කම් සැපත තමයි උතුම්ම සැපත කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔබලා කියන ඔය සැප සම්පත් ලෝකේ තියෙනවා, ඒක ඇත්ත. නමුත් ඒව ඔක්කොම සසර දුකට අයිති වෙනවා. සංසාර දුක තුල ගිලෙන සැප සම්පත්. ලෝකේ තියෙන නියම සැපය නම් බුදු කෙනෙක්, බුදුවරුන්ගේ පහළවීම. ඒ වගේම ධර්ම දේශනා කිරීම. සංඝ රත්නය සමගියෙන් වාසය කිරීම කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඇත්තටම බුදු කෙනෙක්ගේ ලෝකයේ පහළවීම මහා සැපතක්නි. බලන්න, බුදු කෙනෙක් පහළ වුණාම කියන්නට බැරි තරම් විශාල පිරිසක් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදිලා නිවන් අවබෝධ කරගන්නවා. ඒ වගේම විශාල පිරිසක් සුගතියේ උපත ලබනවා පින්දහම් රැස් කරගෙන. ඒකන්ද බුදු කෙනෙකුගේ උපත ඒකාන්තයෙන්ම සැපතක්. අපි ගිය සතියේ කියලා දුන්න බුදු උපතේ තියෙන වටිනාකම පිළිබඳව අද අපි කියලා දෙන්නේ ධර්ම දේශනා සැපතකි කියන මෙන්න මේ කාරණාවයි. ධර්ම දේශනා සැපතකි කියන මේ කාරණාව තමයි අද අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගෙන ලෝකයාට සසර දුකින් එතර වීමට දේශනා කළ අවවාද අනුශාසනා සමූහය ධර්මය කියලා, නැත්නම් සද්ධර්මය කියලා හඳුන්වනු ලබනවා. අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි සම්මුති දේශනාව සහ පරමාර්ථ දේශනාව කියලා කියනවා. බුද්ධ දේශනාව, සම්මුති දේශනාව සහ
පරමාර්ථ දේශනාව. මොකද්ද මේ මොකද්ද මේ සම්මුති දේශනාව කියලා කියන්නේ? සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ඔය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන දේශනා කරන්නේ නැතුව, ඊළඟට ස්කන්ධ, ධාතු, ආයතන, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය මෙන්න මේවා ගැන දේශනා කරන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකෙ කතා කරන විදිහටම සත්ව, පුද්ගල, ස්ත්‍රී, පුරුෂ, ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, දේව, මාර, යක්ෂ, රාක්ෂ, නාග, සුපර්ණ මෙන්න මේ විදිහට ලෝකය බෙද බෙදා විස්තර කරලා දෙනවා. නැත්තම් ලෝකෙ මිනිස්සු කතා කරන භාෂාවෙන්ම උන්වහන්සේ කතා කරනවා. මෙන්න මේකට තමයි කියන්නේ සම්මුති දේශනාව කියලා. ඒ කියන්නේ ලෝකෙ සම්මතයෙන්ම උන්වහන්සේ කතා කරනවා. මම තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි කවුරුත් දන්නවා එළ දෙන කියන මේ සත්වයාව. එළ දෙන කියන සත්වයා. යම් කිසි කෙනෙක් මේ එළ දෙනව අල්ලගෙන මරනවා. මරලා හිටන් මේ එළ දෙන මස් කරනවා. මස් කරලා විකුණන්න මස් ලෑල්ලක හතරමං හන්දියක මස් විකුණන තැනක ලෑල්ලක තියලා තියෙනවා. මෙතනට ඇවිල්ලා කවුරු හරි ඇහුවොත් මේ මොනවද කියලා මස් ටික පෙන්නලා. එයා කියන්නේ මේ මස් කියලානේ කියන්නේ. එළ දෙන කියලා කියන්නේ නැහැ. බලන්න එළ දෙන මරලා මස් කළාට පස්සේ එළ දෙන නැති වුණා. ඇයි එළ දෙන නැති වුණේ? ඇත්තටම එළ දෙනක් හිටියේ නැති හන්දා. ඇත්තට මෙළ දෙනක් හිටියනම් කෑලි කෑලි වලට කපලා සුද්ධ කරලා ගත්තහමත් කොහරි එළ දෙන ඉන්න ඕනිනේ. දැන් බලන්න අපි කාර් එකක් ගන්නවා. කාර් එක අරගෙන කාර් එක කෑලි කෑලි වලට ගලවනවා. මම කාර් එකේ කෑලි එකක් එකක් ගානේ හඳුන්වන්න දන්නේ නැහැ. ඒ නිසා මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉතින් කෑලි කෑලි වලට ගලවනවා. කෑලි කෑලි වලට ගලවලා බැලුවහම කෑලි එක එක කෑලි ටිකක් මිස කාර් එකක් එතන නැහැ. ඇයි කාර් එකක් එතන නැත්තේ? ඇත්තටම කාර් එකක් තිබුණා නම් ගැලෙව්වහමත් ඒ කාර් එක කොතන හරි තියෙන්න ඕනේ. නමුත් ඇත්තටම කාර් එක නැත්තේ, කාර් එක කියලා එකක් තිබුණේ නැහැ. අර කොටස් වල එකතුවකට කාර් එක කියලා නමක් දාලා තිබුණා විතරයි. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය. අපි හැමෝටම නමක් තියෙනවා. මේ නමක් තියෙන අපිව කෑලිවලට බෙදලා බැලුවොතින්, ගලවලා බැලුවොතින්, ඇත්තටම ගලවන්නේ නැතුව හිතින් ගලවල පැත්තකින් තිබ්බොත් මේකේ තියෙන කෑලි ටික, හිසේ තියෙන කෙස් ටික ගලවල පැත්තකින් තියෙනවා. ඇඟ පුරාම තියෙන ලෝම කූප ටික ගලවල තව පැත්තකින් තියෙනවා. නියපොතු විස්ස ගලවල අරගෙන තව පැත්තකින් තව ගොඩකට තියෙනවා. දත් ටික ගලවල අරගෙන තව පැත්තකින් තියෙනවා, තව ගොඩක් ගහනවා. ඊළඟට මේ කය වසා සිටින හැම ගලවලා හිටන් පැත්තකින් තියෙනවා. මස් පිණු 900ක් තියෙනවනේ. මස් පිණු 900 ගලවල පැත්තකින් තියෙනවා. නහරත් ඔක්කොම 900ක් තියෙනවා. අර කණ්ඩර, සිරා, දමනි, කේසනාලිකා ඔය ඔක්කොගේ එකතුව 900යි තියෙන්නේ. නහර 900ක් ගලවලා වෙන්වෙන් කරලා පැත්තකින් තියනවා, ගොඩක් ගහනවා නහර ටික. ඊළඟට ඇටකෝටු ටික, ඇටකෝටු කොටස් කොටස් වලට බෙදිලා නැතින් 300ක් පමණ ඇට කැබලි තියෙනවා සාමාන්‍යයෙන්. ඇටකෝටු 300ක් පැත්තකින් තියෙනවා. ඊළඟට ඇටකෝටු ඇතුලේ තියෙන ඇට මිදුළු. ඇට මිදුළු කියන්නේ ඇට කෝටුවලම කොටසක් අර ඇතුලේ තියෙන ටික මෝරලා ණය වගේ තියෙනවා. අර සමහර මඤ්ඤොක්ක තැඹුවාම ඇතුලේ ටික වෙනම බෙරි වෙලා තියෙන්නේ.
අන්නේ වගේ ඇට කෝටු ඇතුලේ මෝරපු නැති හරියට තමයි ඇට මිදුළු කියලා කියන්නේ. ඇට මිදුළු ටිකක් සුද්ධ කරලා අරගෙන පැත්තකින් තියනවා. ඊළඟ වකුගඩු දෙක ගලවල පැත්තකින් තියනවා. හાર્ට් එක ගලවල පැත්තකින් තියනවා. අක්මාව ලිවර් එක ගලවල පැත්තකින් තියනවා. ඊළඟ කිලෝමකම් කිලෝමකම් කියන්නේ ඇඟේ අභ්‍යන්තරික ඉන්ද්‍රියන් වසා තියෙන සිවියක් තියනවා. හමෙන් හැදිච්ච සිවියක් තියනවා. ඒ සිවියට කියන කිලෝමකම් එකත් ගලවල ඒ සිවි ටික ගලවල පැත්තකින් තියනවා. ඊළඟ පිහකම් පිහකම් කියන්නේ ඇලදිව. ඇලදිව කියන්නේ අග්න්‍යාසය. අග්න්‍යාසය ගලවල පැත්තකින් තියනවා. පප්පාසං පෙනහළු ටික ගලවල පැත්තකින් තියනවා. අන්තං බඩවැල් ගල බඩවැලත් ගලවල පැත්තකින් තියනවා ඇදලා අරගෙන. ඊළඟ අන්ත ගුණං මේ බඩවැල නැමිලා තියෙනවා 21 තැනකින්. ඒ නැමිලා තියෙන තැන්වල හම්පටි වලින් බැඳිලා තියෙනවානේ. අන්නේ බැඳිලා තියෙන හම්පටි වලට කියනවා අන්ත ගුණං බඩවැල් බන්ධනෝ ගලවල පැත්තකින් තියනවා. උදරියං ආමාශය තියෙන දිරපු නැති බලු අමුණයක් වගේ තියෙන කාපු ආහාර ටික අරගෙන පැත්තකින් තියනවා. කරීසං බඩවැලේ කෙළවර තියෙන අසූචි ටික අරගෙන පැත්තකින් තියනවා. ඔන්න ඔය වගේ ශරීර කෑලි කෑලි වලට ගලවල පැත්තකින් තියනවා. තව ශරීර වතුර වගේ දේවලුත් තියෙනවනේ. පිත තියෙනවා, සෙම තියෙනවා, ලේ තියෙනවා, දහඩිය තියෙනවා, කඳුළු තියෙනවා, මුත්‍රා තියෙනවා, වසා වසා කියන්නේ හමේ තියෙන තෙල් යතිය තියෙනවා, මේදය තියෙනවා. මේ ඔක්කොම වෙන වෙනම දියර ටික අරගෙන ඒවත් පැත්තකින් තියෙනවා. ඊළඟට පැත්තකින් තියලා බැලුවට පස්සේ දැන් යම්කිසි කෙනෙක් අරගෙන පැත්තකින් තියලා බැලුවොත් අපි හිතමු මේ කොටස් කලේ සිරිසේනම කියලා. දැන් මේ කොටස් වලට බෙදලා බැලුවට පස්සේ එතන සිරිසේන ඉන්නවද? නැහැ. කොටස් ටිකක් විතරයි තියෙන්නේ. ඒ කොටස් ඔක්කොටම කියපු එක නමක් තමයි සිරිසේන කියලා. අන්නේ නම් සම්මුතිය කියන්නේ ලෝකයේ දාපු නමක් විතරයි. ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. ඔය සත්වයෙක් කියනවා, පුද්ගලයෙක් කියනවා, ස්ත්‍රියක් කියනවා, පුරුෂයෙක් කියනවා, ගහක් කියනවා, දෙවියෙක් කියනවා, බ්‍රහ්මයෙක් කියනවා, බල්ලෙක් කියනවා, හරකෙක් කියනවා, බූරුවෙක් කියනවා, ඉත්තෑවෙක් කියනවා. මේ හැම එකක්ම ලෝකේ තියෙන සම්මුති. බුදුරජාණන් වහන්සේ සමහර ධර්ම දේශනා කළේ සම්මුතියෙන්. කියන්නේ ලෝකයා කතා කරන භාෂාවෙන් ධර්ම දේශනා කළා. ඒවට කියන සම්මුති දේශනා. නමුත් මේ සම්මුති දේශනා ප්‍රමාණවත් වෙන්නේ නැහැ සංසාර දුකින් අත් මිදීමට. සසර දුකින් අත් මිදීමට නම් ලෝකයේ තිබෙන යථාර්ථය අවබෝධ කරගන්නට ඕනි. ලෝකයේ තියෙන යථාර්ථය මොකද්ද? අනිත්‍යයි. අපි සමහර විට කතා කරන්න අකමැති වෙන්න පුළුවන් අනිත්‍යයි කියන වචනය. නමුත් ලෝකේ තියෙන සෑම දෙයක්ම අනිත්‍යයි. දැන් බලන්න අපි උදේම නැගිටලා හොඳට මූණ සෝදලා නාල ලස්සනට කොණ්ඩේ පීරලා සුදු ඇඳුමින් ලස්සනට සැරසිලා දාවා. නමුත් දැන් තව ටිකකින් අපි ගෙදර යනකොට තව කාලයක් යනකොට අපිට දාඩිය දාලා කොණ්ඩේ අවුල් වෙලා ඇඳුම එහෙම මෙහෙන් ඉඳගෙන ඉඳලා එහෙම මේ ගෑවිලා අපිරිසිදු වෙලා ඒ වගේම ඇඳුම තැලිලා පොඩි වෙලා ඉරි බලට ඉරි ඉරි බවට පත් වෙලා බලන්න ටිකක් කැත වෙනවා. අන්න බලන්න සෑම දෙයක්ම ලෝකේ අනිත්‍යයි. නිත්‍ය වූ කිසිම දෙයක් ලෝකේ නැහැ. ඊළඟට ලෝකේ තියෙන හැම දෙයක්ම දුකයි. ඇත්තටම මේ දුකයි කියලා කියන්නේ මොකද? දුකයි කියන්නේ ලෝකේ තියෙන දේවල් වෙනස් වෙනවනේ. වෙනස් වෙන නිසා දුකයි. වෙනස් වෙන නිසා දුක මොකද්ද? වෙනස් වෙන නිසා දුකයි සැපය. සැපය ලෝකේ අපි හිතන්නේ දුකක් දුක විතරක් ගැන කතා කරන්න එපා. ලෝකේ සැපයක් තියෙනවනේ. ඔව් ලෝකේ සැපයක් තියෙනවා. ඒ වුණාට ඒ සැපය කියන එක වෙනස් වෙනවා. ඒ සැපය කියන එක වෙනස් වෙන නිසා ඒක
දුකයි. අන්න ඒක නිසා සැපය වෙනස් වීම දුකයි. බලන්න අපි සින්දුවක් අහගෙන ඉන්නවා රේඩියෝ එකක් නැත්තම් කැසට් එකක් දාගෙන. එහෙම නැත්තම් දැන් ඉතින් රේඩියෝ කැසට් එක නැත්තම් ෆෝන් එකකින් සින්දුවක් දාගෙන අහගෙන ඉන්නවා හොඳ සද්දෙට. ඉතින් අම්මා ඇවිල්ලා මේ ෆෝන් එක ඕෆ් කරනවා. අපි සින්දුව රස විඳගෙන ඉන්නකොට සමහරට කකුලකට අත් අතින් ගගහ, එහෙම නැත්තම් කකුලෙන් ලස්සනට තාලෙට පොළොවට ඇඟිලි වලින් තට්ටු කර කර බොහොම සතුටෙන් ඉන්නවා. අම්ම ඇවිල්ලා මේක ඕප් කරලා දානවා. එක පාටම මොකද වෙන්නේ? සැපය වෙනස් වෙනවා. සැපය වෙනස් වෙනවත් එක්කම ඇති වෙනවා දුකක් හටගන්නවා. අන්න සැපයේ වෙනස් වීම කියන එක දුකක්. ලෝකේ එක නිසා සැපයත් දුකක් කියලා එක තමයි යථාර්ථය. ඊළඟ දුක ගන්නවා අපි කල්පනා කළා, කායික දුක් ටික, මානසික දුක් ටික. කායික මානසික දුක් කියනවා ඉතින් කොහොමත් දුකක් නේ, කලුතෙන් කියන්න ඕනේ නෑනේ. ඒවා ස්වභාවයෙන්ම දුකක්මයි, වෙනස් වෙන්න ඕනේ නෑ, ස්වභාවයෙන්ම දුකයි. එහෙනම් ලෝකයේ තියෙන දුකක්. ඊළඟට ලෝකයේ තියෙන හැම දෙයක්ම අනාත්මයි. අනාත්මයි කියන්නේ මොකද්ද? ආත්මයක් නෑ. ආත්මයක් නෑ කියලා කියන්නේ තමන් කැමති විදිහට ලෝකයේ තියෙන කිසිවක්ම පවත්වන්නට පුළුවන් කමක් නෑ. තමන් කැමති විදිහට ලෝකයේ තියෙන කිසිවක් පවත්වන්නට පුළුවන් කමක් නෑ. අන්න ඒ නිසා ලෝකයේ තියෙන දේවල් වලට කියනවා අනාත්මයි කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ ස්කන්ධ ගැන, ස්කන්ධ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන ධර්ම දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතු ගැන ධර්ම දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන ගැන ධර්ම දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ සතිපට්ඨානය ගැන ධර්ම දේශනා කරනවා. මෙන්න මේවා තමයි උන්වහන්සේ වදාළ පරමාර්ථ දේශනා. ඉතින් ධර්ම දේශනා එනම් කොටස් දෙකයි, සම්මුති දේශනා සහ පරමාර්ථ දේශනා කියලා ධර්මය කොටස් දෙකක් වෙනවා. ඊළඟට උන්වහන්සේගේ ධර්ම දේශනා තවත් කොටස් වලට බෙදෙනවා. ඒ තමයි ධර්ම දේශනාවලට කියන තව කොටස් වලට බෙදෙන අනුපූර්ව ධර්ම දේශනා. අනුපූර්ව ධර්ම දේශනා කියලා කියන්නේ උන්වහන්සේ තමන් වහන්සේ ළඟට එන අයට අනුපිළිවෙලින් ධර්ම දේශනා කරනවා. අනුපිළිවෙලින් ධර්ම දේශනා කරනවා කියලා කිව්වේ මොකද්ද? ඉස්සෙල්ලාම කියලා දෙන උන්වහන්සේ ළඟට එන අයට දන් දීම පිළිබඳව, දන් දීමේ වටිනාකම උන්වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ ඒ අය පුරුදු වෙනවා දන් දීමට. ඒකට කියන දාන කතා, දන් දීමට පුරුදු වෙනවා ඒ අය. අපි ඉස්සෙල්ලාම පුරුදු කරගන්නේ බුද්ධ ශාසනය තුලත් පුරුදු කරන්න ඕනි ගුණය තමයි දානය. දානය කියලා කියන්නේ තමන් සතු සේ සතම දන් දෙන්නේ නෑ. තමන්ට ජීවත් වෙන්න තියාගෙන, තමන් කබලෙන් ලිපට වැටුණා වගේ අසරණ වෙන්නේ නැති වෙන විදිහට, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යුතුව දන් දීම කරන්නට ඕනේ. ණය වෙලා දන් දෙන්න යන්නේ නෑ අපි. ඒ වගේම අපේ අනික් වැඩ කටයුතු කරගන්න බැරි වෙන විදිහට සමහරට බලන් දැන් ලයිට් බිල් ගෙවන්න ඕනි, ඉස්කෝලේ ළමයි යන වෑන් එකට සල්ලි ගෙවන්න ඕනි, සමහරට ගේ හදලා තියෙන්නේ ණයක් කරගෙන එක ගෙවන්න ඕනි, ව්‍යාපාරවලදී ණය ගන්න ඒවා ගෙවන්න ඕනි. අන්න ඒවත් ගෙවන්න තියාගෙන තමයි පින්කම් කරන්නේ අපි. නැත්තම් අන්තිමට කිව්වොත් එහෙම අනේ මේ සැරේ පින්කමක් කළා,
ඒකන්ද ලයිට් බිල ගෙවන්න වෙන්නෙත් නෑ. ළමයගේ බෑන් එකේ ගාස්තු ගෙවන්න වෙන්නෙත් නෑ. ණය ගෙවන්නත් නෑ මේ සැරේ කිව්වොත්. ඒක අර දන් දීම කියන පින්කමටත් නොගැලපෙනවනේ, පින්කමටත් ගැලපෙන්නේ නෑ, නිකා ගහුරවයක් කළා වගේ වෙනවනේ. එහෙම නැතුව ශක්ති ප්‍රමාණයෙන් සද්ධාවත් දියුණු වෙන විදිහට, ධනයනුත් පිරිහෙන්නේ නැති වෙන විදිහට දන් දීම සිදු කරන්නට ඕනි. අන්න බුදුවරු දන් දීම ගැන කියා දෙනවා, මේ දානයේ තියෙන ආනිසංස ගැන, වටිනාකම ගැන, වැදගත්කම ගැන. දන් දුන්නහම දිව්‍ය සම්පත් ලැබෙන හැටි, මනුස්ස සම්පත් ලැබෙන හැටි, සංසාරෙදි මහා භෝග සම්පත් ලැබෙන හැටි එහෙම කියලා දෙනවා. බලන්න සීවලී මහරහතන් වහන්සේ ලාභීන් අතර, ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වුණානේ. සංසාරේ කරලා තියෙන පළවෙනි ප්‍රධානම පින්කම් මොකද්ද? ගොඩක් පින්කම් කරලා තියෙනවා. පළවෙනි ප්‍රධානම පින්කම තමයි දවසක් කෑම කන්න කෑම කාලා ඉන්නකොට බඩගින්නෙන් පීඩිත ආහාර නැති බෙවුලන බැල්ලියක් ආවා. ඉතින් ඒ කාලේ මේ ආහාර පාන අරගෙන හිටි මේ මිනිස්සයා කල්පනා කළා, දැන් මේ බැල්ලියට දෙන්න ආහාර පාන නෑ මන් ළඟ. නමුත් මේ බැල්ලිට මම කාපු ආහාර ටික වුණත් ප්‍රශ්නයක් නෑ කියලා හිතලා ගිරි ඇඟිල්ල ගහලා වමනේ කළා, ඒ බැල්ලියට කන්න දුන්නා. කන්න දීලා ප්‍රාර්ථනා කළා උපදින උපදින සෑම ජීවිතයකදීම සිව්පස ලාභීන් අතර අග්‍ර බවට පත්වෙම්මා කියලා. ඊට පස්සෙත් පින්කම් කළා. අර ප්‍රධාන පින්කම එක තමයි ඒ උනාට කරපු ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර බවට පත්වෙන්න කරපු ප්‍රධාන පින්කම එක. බලන්නකො පින්කම් කියනවා කොයි තරම් දානීය, කොයි තරම් ආනිසංස තියෙනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දන් දීම ගැන කියලා දෙනවා. දානය තුල හොඳට හිත පුරුදුනහම, හික්මුනහම සීලය ගැන කියලා දෙනවා. දන් දීම පුරුදු කළ කෙනෙක් ඊළඟට පුරුදු කරන්න ඕනි මොකද්ද? සීලය. ඒ කියන්නේ දානය අතහැරලා සීලය පුරුදු කරනව නෙමෙයි, දන් දීමත් එක්කම සීලයත් පුරුදු කරගෙන යන්න ඕනි. එක පාරටම පන්සිල් රකින්න බැයි නම් පුළුවන් තරම් සීලයක් හරි ආරක්ෂා කරගන්න ඕනි. අර දවසක් හොරෙක් ආවලුනි පන්සලකට. හොරෙක් ආවම මේ හාමුදුරුව මේ හොරාට කිව්වලු, ඔය හොරකම් කරන එක නවත්තලා දානවා. හොරා කිව්වා, මං කොහොමද හොරකම් කරන එක නවත්තන්නේ? ඊට පස්සේ මට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒක බැයි නම් මිනී මරණ එක නවත්තන්න, සත්තු මරණ එක, මිනී මරණ එක නවත්තන්න. ඉතින් මේ හොරා කිව්වා, හොරකම් කරන්න ගියාම මිනී මරන්නත් වෙනවා, සත්තු මරන්නත් වෙනවා, එහෙම නැතුව බෑ කියලා. ඊට පස්සේ මේ හාමුදුරු කොහොරාට බොරු කියන එක නවත්තන්න එහෙනම්. හොරා කිව්වා, බොරු කියන එක නවත්තන්නේ කොහොමද? බොරු කියන එක නවත්තලා මේ වගේ වැඩ කරගෙන යන්න බෑ කියලා. ඇයි? හොරකම් කරලා අහුනොත් එහෙම බොරු කියන්න වෙනවනේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා, එහෙනම් බොන එක නවත්තන්න. හොරා කිව්වා, බොන්නේ නැතුව මේ වගේ වැඩට කට්ටිය හොයාගන්න බෑ කියලා. ගෝලිය හොයාගන්න බෑනේ, සල්ලි දුන්නටම මදි. සමහර දේවල් තියෙන ඒවට ගෝලිය හොයාගන්න නම් අනිවාර්යයෙන්ම බොණ්ඩ දෙන්න ඕනි හාමුදුරුවනේ, ඔබ වහන්සේට තේරුන්නේ නැතුවට කියලා කිව්වා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ කිව්වා, එහෙනම් අඩු ගානේ දුරාචාරය නවත්තන්න. දුරාචාරය නවත්තන්න. මේ හොරා කිව්වා, එහෙමයි මං අදින් පස්සේ එක නවත්තනවා. උන්වහන්සේ ජීවිතේ නිසාවත් දුරාචාරය දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න අදින. ඉතින් පොරොන්දු වෙලා සීලයක් විදිහටම අදිෂ්ඨාන කරගත්තා. මේ හොරා දවසක් තනියම ගියා ලොකු ගෙයක් ගේක හොරකම් කරන්න. ගිහිල්ලා මේ දොර ඇරලා බලනකොට මේ ගෙදර දොර අඩවල් කරලා තිබුණේ, ලොක් කරලා තිබුණේ නැහැ. කවුරුත් නැහැ කියලා හිතාගෙන දොර ඇරගෙන ඇතුළට යනකොට මේ ගෙදර නෝනා ඉන්නවා. නෝනා විතරයි. නෝන දැනගත්ත මේ ආවේ හොරෙක් කියලා. හැබැයි හොරෙක් වුණාට මේ හොරා බොහෝම ලස්සන කෙනෙක්. හොඳ ඇඟ, ලස්සන ඇඟක් තියෙන කෙනෙක්.
ඉතින් මේ නෝනට මේ හොරාව දැක්කහම හිතේ ආසාවක් ඇති වුණා. ආසාවක් ඇති වෙලා මේ හොරා මේ හොරත් එක්ක මේ නෝන කතා කරන්න පටන් ගත්ත, නිකන් අනවශ්‍ය දේවල් වගේ. ඉතින් මේ නෝන කිව්වා මේ හොරා මේ හොරා කිව්වා මේ නෝනට, නෝනා මම ඔය නරක දේවල් නම් කරන්නේ නැති කෙනෙක් කියලා. ඉතින් මේ නෝනා කියන හොරකම් කරන ඔය මිනිස්සුෙකුට ඔය වගේ දෙයක් කළා කියලා මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔයා කරන දේවල් වල හැටියට. හොරා කිව්වා නෑ, මං පොරොන්දු වෙලා ඉන්නේ, මං නරක වැඩ කරන්නේ නෑ. ඊට පස්සේ කොහොමරි මේ කතා කර කර ඉන්න අතර ගෙදර මහත්තයාව, මහත්තයත් එළියෙන් ඔක්කොම අහගෙන නෝනා හදනවා මේ මිනිස්සයා වරදට යොමු කරන්න, හොරා හදනවා ඒකෙන් කොහොමරි ගැලවෙන්න. අන්තිමට මහත්තයා ගෙට ඇවිල්ලා මේ නෝනට ගහලා පන්නලා දැම්මලු. හොරාටත් කිව්වලු සල්ලි දීලා, ඔයා බොහෝම හොඳ මිනිස්සෙක්, ඔයාට ගෞරවයක් පිණිස මේ මුදල් දෙන්න, ඔයා ව්‍යාපාරයක් හරි පටන් ගන්න කියලා. අන්තිමට හොරා හොරකම් කරන එකත් නැවැත්තුවලු. අන්න ඒ වගේ අපිට පුළුවන් එක සීලයක් හරි රකින්න පුරුදු වෙන්නට ඕනේ. එක සීලයක් හරි කාලයක් යනකොට ඔක්කොම සිල්පද රකින්න පුළුවන් මට්ටමට අපේ හිත සකස් වෙනවා. අන්න දානෙන් පස්සේ සීලය, දාන කතා, සීල කතා, සීලය ගැන කියා දෙනවා. ඊළඟට සග්ග කතා, සග්ග කතා කියන දිව්‍ය ලෝක ගැන කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ. දන් දෙන අය, සිල් රකින අය දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳින හැටි කියලා දෙනවා. දෙව්ලොව තියෙන සැප සම්පත් කියන්න බැරි තරම් මහා ආශ්චර්යමත් වූ සැප සම්පත්නේ. ඉතින් දානයෙන් සීලයෙන් ලැබෙන දිව්‍ය සම්පත් ගැන කියලා දෙන සග්ග කතා. දිව්‍ය ලෝකේ බලන්න දිව්‍ය පුත්‍රයෙක් ගත්තොත් එහෙම දහසක්වත් දිව්‍යාංගනාවන් ඉන්නවා එක දිව්‍ය පුත්‍රයෙකුට. ප්‍රධාන දිව්‍ය ස්ත්‍රියක් ගත්තොත්, දිව්‍යාංගනාවක් ගත්තොත් එයාට දහසක් විතර පරිවාර සේවක දිව්‍යාංගනාවන් ඉන්නවා. දිව්‍යමය මාලිගාවන් තියෙනවා. සිතූ පැතූ සම්පත් ලැබෙනවා. අප්‍රමාණ සැප සම්පත් විඳින්න අවස්ථාව ලැබෙනවා. අන්න සග්ග කතා දෙව්ලොව ගැන කියලා දුන්නා. ඉන් දෙව්ලොව හොඳට හිත පිහිටනවා. බුදු කෙනෙක් මේවා විස්තර කරලා දෙනකොට, අපි වගේ නෙවෙයිනි, බුදුවරු කියලා දෙනකොට හොඳට හිත පිහිටනවා. දිව්‍ය ලෝකේ අන්නම හිතෙනවා. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරන කාමානං ආදීනවං. උන්වහන්සේ කියන මේ කාම සම්පත් සෑම දෙයක්ම ආදීනව සහිතයි. ආදීනව සහිතයි කියන්නේ දුක් සහිතයි කාමය. අර කියන්නේ මංස පේසු උපමා කාමා. කාමය හරියට මස් කෑල්ලක් වගේ. උකුස්සෙක් ඇවිල්ලා මස් කෑල්ලක් ගන්නවා. අරගෙන මේ උකුස්ස අහසේ පියඹාගෙන යනවා. ඉතින් අනික් උගුස්ස ඇවිල්ලා මොකද කරන්නේ? මේ උගුස්සට කොටනවා. අර මස් කෑල්ල බිමට දාගෙන ඒ උගුස්සගෙන් අතෑරලා කඩා ගන්න. බලන්න කාමේ අල්ලගෙන ඉන්න තාක්කල් එහෙමනේ. කී දෙනෙක්ගෙන් අපි පරිස්සම් වෙන්න ඕනිද? බලන්න අපේ තියෙන සල්ලි ටික, අපේ තියෙන වාහන, ඇඳුම් පැළඳුම්, ව්‍යාපාර, හැම දෙයක්ම අපි කී දෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න ඕනිද? මස් කෑල්ලක් අතේ තියන් ඉන්න උගුස්සෙක් වගේ. අනික් උගුස්සන්ගෙන් විපතට විනාශයට පත් වෙන්න පුළුවන් කාමේ වගේ. ඊළඟට කාමේ හරියට ඇට කෑල්ලක් වගේ. දැන් මස් කපන තැනකට බල්ලෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඉතින් බලාගෙන ඉන්නකොට මේ මස් කපන මිනිස්සයා මස් නැති, ලේ නැති ඇට කෑල්ලක් කරගෙන විසි කරනවා. විසි කළාට පස්සේ මේ බල්ල මේ ඇට කෑල්ල අරගෙන ගිහිල්ලා හපන්න පටන් ගන්නවා. මේ ඇට කෑල්ල හැපුවා කියලා කවදාවත්ම බඩ පිරෙනවද? බඩ පිරෙන්නේ නැහැ. එපා වීමක් ඇති වෙන්නෙත් නැහැ. ඒකෙන් ප්‍රතිඵලයකුත් නැහැ. අපි විඳින කාම සම්පත් ටික ගැන ඇත්තටම හිතලා බැලුවොතින් මේකත් හරියට මොකක් වගේද? අර බල්ලෙක් ආසාවෙන් යුතුව සතෙක්ගේ ඇට කෑල්ලක් කරගෙන හපහපා ඉන්නවා වගේ වැඩක්.
මේ ඇට කෑල්ලක් කරගෙන හපාපා හිටියට බඩ පිරෙන්නෙත් නෑ, ඇතිවෙන්නෙත් නෑ, පාවෙන්නෙත් නෑ. බලන්න අපි කරන දේවලුත් ඒ වගේම නැත්තට මේ අපිට මහා සම්පතක් විදිහට පෙවුණට නොතේරුණාට මේක ඇති දෙයක් නෑ. අන්තිමට මේක තියෙන වෙහෙසයි මහන්සියයි විතරයි ඇත්තටම. ඒක නිකන් හරියට කෙහෙල් ගහක් දැකලා හිතනවා මේ කෙහෙල් ගහේ හොඳ අරටුවක් ඇති කියලා, හොඳ වටිනා දෙයක් ඇති කියලා හිතනවා. හිතලා කෙහෙල් ගහ කපලා පතුරු ගහනවා. පතුරු ගහලා බලනකොට ඒකේ වටිනා දෙයක් නැහෙනි කෙහෙල් ගහක. නමුත් අපිට හිතෙනවා මේ කෙහෙල් ගහේ නැතුවට ඊළඟ කෙහෙල් ගහේ වටිනා දෙයක් ඇති කියලා. ඒක කපලා ඊට පස්සේ ඒක පතුරු ගහනවා. ඒක පතුරු ගහලා ඉවරුණත් තේරෙන්නේ නැහැ මේකේ වටිනා දෙයක් නැහැ කියලා. අනික් එකේ ඇති කියලා හිතනවා. බලන්න හැම වෙලේම අපි මොකක් හරි පස්සේ ගියේ ඔය විදිහටමයි ජීවිතේ. මොකක් හරි අල්ලගෙන ඒක පස්සේ ගියා, මොකක් හරි බලාපොරොත්තුවක් අල්ලගෙන. එහෙම නැත්නම් මොකක් හරි ආදරයක් මුල් කරගෙන, ව්‍යාපාරයක් මුල් කරගෙන. ඒ කියන්නේ ඒවා ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල්, ඒවා අතහරින්න නෙමෙයි. ඒවා පස්සේ ගියා, අන්තිමට අපිට මුකුත් ඉතුරුනේ නැහැ. ඒ තමයි කාමයන්ගේ ස්වභාවය කියලා, කාමයන්ගේ ආදීනව කියලා දෙනවා. ඉතින් කාමයන්ගේ ආදීනව කියා දුන්නට පස්සේ ඒ අයගේ හිත නෙක්ඛම්මයට හැරෙනවා. නෙක්ඛම්මය කියන්නේ අතහැරීමට. ඒ කියන්නේ සිල් ආරක්ෂා කරන, භාවනා කරන, නිවන් දකින පැත්තට යොමු වෙනවා. ඉතින් නෙක්ඛම්මය පැත්තට හොඳට හිත හැරුණාම සිල් රකින්න, භාවනා කරන්න, බණ අහන්න, ඔය පැත්තට හිත යොමුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයට චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේගේ අනුපූර්ව ධර්ම දේශනා. අනුපිළිවෙලින් කරන ලද ධර්ම දේශනා. ඒවට තමයි අනුපූර්ව ධර්ම දේශනා කියලා කියන්නේ. ඊළඟට කියනවා පරියාය දස්සාවී ධර්ම දේශනා. පරියාය දස්සාවී ධර්ම දේශනා කියලා කියන්නේ, පරියාය කියලා කියන්නේ ඇත්තටම ත්‍රිපිටක ධර්මය. පරියාය කියලා කියනවා ත්‍රිපිටක ධර්මය. ත්‍රිපිටක ධර්මය දක්වමින් කරන ධර්ම දේශනාව තමයි පරියාය දස්සාවී ධර්ම දේශනා. තවත් පැහැදිලි කරලා දුන්නොත්, යම්කිසි සූත්‍රයකින් ධර්ම දේශනා කරනවා, යම්කිසි ගාථාවකින් ධර්ම දේශනා කරනවා කියලා හිතමු. එතෙන්දී ඒ සූත්‍රය නැත්තම් ගාථාව කියලා දීලා ඊට පස්සේ ගාථාවේ තේරුම කියලා දෙනවා. පරියාය කියන්නේ සූත්‍ර ගාථාමය වගේ බුද්ධ දේශනාවලටනේ. ඉස්සෙල්ලාම ගාථාවක් හරි සූත්‍රයක් හරි කියලා දීලා ඒකේ තේරුම කියලා දෙනවා. සරල තේරුම කියලා දීලා ඊට පස්සේ ඒක තව තව විස්තර කරලා උගන්වනවා. අර්ථ කරුණු හොඳට පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ පරියාය දස්සාවී ධර්ම දේශනා. නැතන් සංස්කෘත උරුවට කියන පර්යාය දර්ශනී ධර්ම දේශනා කියලා කියනවා. ඒ කියන්නේ ත්‍රිපිටකයේ අදාළ කොටසක් කරගෙන ඒක විස්තර කරලා දීම තමයි පර්යාය දස්සාවී ධර්ම දේශනා කියලා කියන්නේ. ඊළඟට තව ධර්ම දේශනා ක්‍රමයක් තියෙනවා, කරුණා පූර්වාංගම ධර්ම දේශනාව. කරුණා පූර්වාංගම ධර්ම දේශනාව. මොකද්ද මේ කරුණා පූර්වාංගම ධර්ම දේශනාව කියලා කියන්නේ? මේ සංසාර දුකේ බැඳී සිටින සත්වයන් සංසාර දුකින් නිදහස් කරවන්නට ඕනි කියන උදාර චේතනාවෙන් යුතුවම සත්වයන්ට සසර දුකින් නිදහස් වෙන්න හේතු වෙන ධර්මය දේශනා කරනවා. මේක තමයි කරුණා පූර්වාංගම ධර්ම දේශනාව. කරුණාවෙන් සත්වයන්ට සංසාර දුකින් එතර වෙන්න අවශ්‍ය දේවල් කියලා දෙනවා. ඊළඟට තව ධර්ම දේශනාවක් තියෙනවා, ලාභාන පේක්ෂිත ධර්ම දේශනා.
ලාභාන පේක්ෂිත ධර්ම දේශනා කියලා කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිරිකර කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා බොහෝම වටින එකක්. ඇත්තටම හාමුදුරු කෙනෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිරිකර ගෞරව සම්මාන මෙය බලාපොරොත්තුවෙන් බණ කියන්න හොඳ නෑ. නමුත් ඉතින් බණ අහන පින්වතුන් තමන් කැමති දෙයක් ස්වාමින් වහන්සේලට පූජා කරනවා. ඒ වුණත් එය බලාපොරොත්තුවෙන් බණ කියන්න හොඳ නෑ ඇත්තටම. ඇයි ඒ? ඒ පූජා කරන දේවල් වල මහා ලොකු වටිනාකමක් නැහෙනි. ඒවා තිබ්බත් ඒවා බොහෝම తాවකාලික දේවල්නේ ඇත්තටම. නමුත් ඉතින් වික්ෂුවකට ඊට වඩා පුළුවන් තමන්ට සංසාර දුකින් අපේ සංසාර දුකින් එතර වීමේ අපේක්ෂාවෙන් නිවන් දකින දෙස්ස අපේක්ෂාවෙන් නැත්තම් අඩු ගානේ මම ඊළඟ ජීවිතේ සුගතියේවත් උපදින්න ඕනි කියන අදහසින් පින් රැස් කරගන්න අදහසින් බණ කියන්න පුළුවන්. ඒතර තමන්ට පිනකුත් ලැබෙනවනේ. නැත්තම් ඉතින් ලැබෙන්නේ අටපිරිකර ටිකක්. ඒකෙත් මොනවද තියෙන්නේ? අටපිරිකර කියලා කිව්වට බලන්න ඒකේ තියෙන පාත්‍රයක් රෙදි කෑලි ටිකක්නේ අන්තිමට ගත්තහම බලන්න. එදි කැලිකන සිවුරු තියෙන්නේ අගහුරවෙකර නෙමේ. ඉතින් මේ වගේ පොළොවට පස් වෙලා දිරල යන දෙයක් බලාපොරොත්තු වෙනවට වඩා කොච්චර හොඳද අඩුගානේ මැරිලා සතරපාය උපදින්න නැතුව සුගතිය උපදින්නවත් ඕනි කියලා හිතාගෙන බණ කියනවනะ. අඩුගානේ අනේ මට සංසාර දුකින් එතර වෙලා නිවන් දකින්න මේ ධර්ම දේශනාව ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා හිතලා ධර්ම දේශනා කරනවා නම් කොයි තරම් වටිනවද? අන්නේම ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ නැතුව ධර්ම දේශනා කරනවා. ඊළඟ එක තමයි අවිහිංසා පූර්වාංගම ධර්ම දේශනාව. අවිහිංසා පූර්වාංගම ධර්ම දේශනාව කියන්නේ කාටවත් නිඳා කරන්නේ අපහාස කරන්නේ කවුරුත් විවේචනය කරන්නේ කාටවත් බනින්නේ දොස් කියන්නේ අවිහිංසාවෙන් බණ කියනවා. ධර්මය විතරක් කියලා දෙනවා. ආය අනුන්ට නිඳා කරන්න ඕනේ, අපහාස කරන්න ඕනේ, චරිත ඝාතනය කරන්න ඕනේ, තමාගම අගේ කරමින් අන්‍යාගම්මට අගෞරව කරන්න ඕනේ. එහෙම අවිහිංසාවෙන් ධර්මයේ දේශනා කරන එක ඉතාම ශ්‍රේෂ්ඨ දේශනා ක්‍රමයක්. අවිහිංසා පූර්වාංගම ධර්ම දේශනා. ඉතින් මේ ධර්ම දේශනාව සැපතකී කියලා දේශනා කළේ ඒ නිසයි. පුරා හෝරාවක කාලයක් පින්වත් හැමදෙනාම සද්ධර්ම සාගර සදහම් කතිකාව ඔස්සේ අද දවසේ මේ දිගහැරුණෙත් පෙර සතිය තුළ අප සිදු කරගෙන ආපු අපගේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කොට වදාළ සුකෝ බුද්ධහනං උප්පාදෝ කියන ධර්ම පාඨයට අනුගත වූ අනුකූල වූ ධර්මකාරණාවන් පිළිහි ඉදිරියයි. අද දවසේ සද්ධර්මය පිළිබඳව ස්වාමීන් වහන්සේ පැහැදිලි කොට වදාරන්නට යෙදුනේ. අද දවසේත් මේ උතුම් ධර්මකාරණාවන් පැහැදිලි කොට උගන්වා වදාරන්නට බෞද්ධයා මාධ්‍යාලයේ ගෞරවනීය ආරාධනාවෙන් මෙම සදහම් මණ්ඩපයට වැඩමවා වදාළේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාරි අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ හටාත් මේ උතුම් ධර්මදානමේ කුසලය අප පින්වත් හැම දෙනාම අනුමෝදන් කරමු. නිදුක්ව නිරෝගීව බොහෝ කල් බොහෝ දෙනාහට ලෝ සසුන් මග පෙන්වා වදාරන්නට උන්වහන්සේ හටද මේ උතුම් කුසලය එකසේම පිහිට වෙත්වා අනුමෝදන් වෙත්වා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව සිදු කරමු. එවගේ මද දවසේ මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ පිළියන්දල බටකැත්තර පදිංචි කළුබෝවිල පීරිස් මල්ශාලා අධිපති නෙවිල් පීරිස් මහත්මානන් සහ ශාන්තා පීරිස් මාත්මිය ඇතුළු පවුලේ සත්පුරුෂ පින්වත් හැම දෙනාම, කළුබෝවිල අතුල ලර්නර්ස් අධිපති අතුල ඇල්පිටිය මහත්මානන් නිලු ඇල්පිටිය මහත්මිය ඇතුළු පවුලේ සත්පුරුෂයන් විසිනුයි. සුජීවත්ව වාසය කරන පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරන්නට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට, එවගේම දෙපරපුරේ මිය පරලෝගිය සියලු ඥාති හිතාශීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපගේ ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දෙනාටම මේ උතුම් කුසලය මෙලව යහපත සැනසිල්ල පිණිසත් සසරේ සුවපත් බව බුද්ධ ආදී උතුමන් නිවී සැනසී පැමිණ වැඩි උතුම් ධර්මාවබෝධය පිණිසමත් එකසේම හේතු වේවායි කියන ප්‍රාර්ථනාවෙන්
හැම දෙනාටම උතුම් තිරුවන් සරණයි. අද ඉතාමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුණ පිළියන්දර බටකැත්තර පදිංචි කළුබෝවිල පිරිස් මල්ශාලා අධිපති නෙමිල් පිරිස් මැතිතුමන්, සාන්තා පිරිස් එම මැතිනිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාමත්, කළුබෝවිල අතුල ලර්නස් අධිපති අතුල ඇල්පිටිය මැතිතුමන්, නිලු ඇල්පිටිය මැතිනිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිසත්, මේ පින්වතුන් බලාපොරොත්තු වෙනෝ වසර 13කට පෙර අභාව ප්‍රාප්ත වූ ඊ.බී. පියසිරි පියාණන් වහන්සේටත්, අවුරුදු 14කට පෙර අභාව ප්‍රාප්ත වූ රසල් ඩී. සිල්වා මහත්මාට, ඒ වගේම නෙවිල් පීරිස් මහත්මාගේ මව සහ පියාටත්, සොහයුරන් දෙදෙනාටත්, එවගේම සහ සොහයුරියටත් පින් අනුමෝදන් කරන්න. නිලු මහත්මියගේ පියාවන ජයවීර මහත්මාට පින් අනුමෝදන් කරන්නටත්, සහභාගී වූ සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්, අපවත් වී වදාළ අතිගෞරවනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරන්නත්, ඉතින් ඔබ නමින් මිය පරලොව ගිය මව්පිය සහෝදර සහෝදරියන් ඥාතීන් ආදී ඒ හැම දෙනාටම මේ පින් අත් වේවා. ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක්ගිනි නිවේවා, උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවුරුදු 95ක් වයස ඇති ඊ.ඒ. අනුලාවති නේද? ඔව්. අවුරුදු 95ක් වයස ඇති ඊ.ඒ. අනුලාවති ආදරණීය මෑණියන් වහන්සේට විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඒ ඊ.ඒ. අනුලාවති පින්වන්ත මෞතුමිය අනන්ත බුදු ගුණ බලයෙන්, දහම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා. පින්වන්ත මෞතුමියගේ හිත තුල තියෙන සියලු ධර්ම ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සංසාර ගමනේදී සුගති සම්පන්න වාසනාවන්ත පින්වන්ත ජීවිතම ලැබේවා. සස්සිතා ඉක්මන් ජීවිතයක නිර්වාණය අවබෝධ කරගන්නත් ඒ මෞතුමියට මේ පින් උපකාර වේවා කියලා අපි හදපිරි මෛත්‍රියෙන් යුතුව මෞතුමියට පින් අනුමෝදන් කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම පවුලේ දූ දරුවන් හැමදෙනාටමත් ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන පසිඳු හා කවිඳු කියන දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත්, ඒ වගේම ව්‍යාපාර පවත්වාගෙන යන අයට ව්‍යාපාර කටයුතු දියුණු වීම පිණිසත් සහභාගී වූ සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. මවගේ 90 ජන්මදිනය වෙනුවෙන් 2019 වර්ෂයේ මේ මාධ්‍ය ජාලයේ මේ ධර්ම දේශනාව සිදු කළා තියෙනවා. ඉතින් මෞතුමියගේ 95 උපන්දිනය සමරන්නේත් අද බණක් කියලා ඒ මෞතුමියට ලොකු පිනක් රැස් කරගන්න අවස්ථාව ලබා දෙමින්, ඒ වගේම සිය දහස් ගණනකගේ වචනයෙන් හදවතින් කරන ආශිර්වාදය පුද දෙමින් තමයි මෞතුමියගේ 95 උපන්දිනය සමරන්නේ. මෞතුමියට 100 උපන්දිනයත් මේ විදිහට පින් කරමින්ම සමරන්ඩ වාසනාව ලැබේවා කියලත් අපි ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් සියලු දෙනාටම මේ පින් අත් වේවා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා, අපලෝ උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ දුරු වේවා, අස්වාහ කටවහ දෝෂ දුරු වේවා. සියලු ප්‍රාර්ථනා මුදුන්පත් වේවා.
දරුවන් ගිගනීම් කටයුතු, ව්‍යාපාර කරන අයගේ ව්‍යාපාර කටයුතු, මේ සෑම දෙයක්ම දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත්වේවා. ඒ සඳහා ඇති බාධා අනතුරු අන්තරාය ඉවත්වේවා. මේ ජීවිතේ තව තව පින්කරගණ්ඩ ලැබේවා. උපදින ජීවිතවලත් ධර්මමාර්ගයේ ගමන් කරන්න ලැබේවා. ඉතාමික් මං ජීවිතයක ලෝකෝත්තර නිර්වාණය අවබෝධ කරගණ්ඩ මේ පින් හේතුවාසනාවේවා. සඒවගේම් විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන දතරාස්ටාදී සදෙව්ලෝකවාසී දෙවියන්ටත් සියලු බ්‍රහ්මරාජයින්ටත් ආරය සුමන සමන් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ටත් මේ පින් අත්වේවා. දෙවියන්ගෙත් දිවිය සැප සම්පත් දියුණුවේවා. දෙවියන්ගේ ආසිර්වා දෙඔබා පැහැම දෙනාටමත් ලබා දෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති.